උමාලි කියන්නේ සරල හැබැයි විරල තරුණියක් මේ ක්‍රමය ඇතුලේ අපිට හම්බ වෙන මේක ඇතුලේ හම්බ වෙන ඕ මං කියනවා හැම ඉතින් ඒ කියන්නේ හිතන තැන ඉඳලා මිනිහෙක් වෙනස් වෙන්න බෑනේ එතකොට උමාලි මලට හිතනවාද එක්තරා තැනකදී ජීවිතේ හිතුණාද හරි ඉරක් වෙන්න බැරි නම් මුළු ලෝකෙට මෙලිය දෙන්න පහන් කණුවක් වෙනවා අර කියන්නේ මේ ස්ට්‍රීට් ලෑම්ප් එකක් වෙනවා ඒ ස්ට්‍රීට් එකේ පාරක ඉන්න මිනිස්සුන්ට හරි එලියක් වෙන්න කියලා අපිට මේකේ මගේ කොටස මොනතරම් වැදගත්ද මම මගේ කොටස කරන එක ඔව් මම මගේ කොටස කරන එක තමයි ඉස්සෙල්ලාම වැදගත් කියලා මම හිතනවා හුඟක් වෙලාවට ඒකේ දැන් හුඟක් වෙලාවට අපි තව කෙනෙක් වෙනුවෙන් කියලා කරන දේවලුත් සමහරක් වෙලාවටත් වඩා ඇත්තටම කරලා තියෙන්නේ අපි වෙනුවෙන් තමයි නොදැන. නමුත් ඒක අපි කොච්චර සවිඥානිකව කරලාද නැද්ද කියන කොටස තුළ අපි ඒ කාර්ය සම්පූර්ණ කරන විදිය හෝ අපි ඒ තුළ ඒ තුළ සාර්ථක වෙනවාද නැද්ද කියන එක ගැන ගැටලුවක් තියෙන්න පුළුවන්. ඒක අවබෝධ වෙන්න කෙනෙක්ට තරමක් කල් යනවා. ඒ කියන්නේ අත්දැකීම් එක ඒ අත්දැකීම් තමයි ඉතින් ජීවිතේ පෝෂණය කරන්නේ. සහ අපිට ලැබෙන මඟ පෙන්වීම එක තමයි කෙනෙක්ට මගේ කොටස කොච්චර වැදගත්ද කියන එක හඳුනගන්න ඉඩකඩ ලැබෙන්නේ කියලා මට හිතෙනවා. එතෙන්දී මං හිතන්නේ පළවෙනියටම අපි කරන්න ඕනේ දැන් හුඟක් වෙලා දැන් ප්‍රේමය ගැන කියලානේ කතා කළේ. හුඟක් වෙලාට මේ ප්‍රේමය කියන වචනය හරියම සංකීර්ණ සුන්දර වගේම සංකීර්ණ වචනයක්. ඒ ප්‍රේම කරන්න අනිකාට ප්‍රේම කරන්න බෑ අපිට ප්‍රේම කරන්නේ නැතුව. තමන්ට මම කියන්නේ ආත්මార్థකාමී වීම නෙවෙයි. ආත්මార్థකාමී වීමට වඩා අපි self care, self love, self respect කියන එක තමන්ට නැති ගෞරවය තව කෙනෙක්ට දෙන්න එයා දන්නේ නැහැ. අපි මෛත්‍රී කරනකොට උනත් ඉස්සෙල්ලම තමාට මෛත්‍රී කළා තමයි තව කෙනෙක්ට මෛත්‍රී කරන්නේ. මොකද මට ජීවිතේම වෙලා තියෙනවා. මම මගේ බඳුන ආදරෙන් පුරව ගන්න නැතුව එන් තින ආදරය කොහොම හිස් කරලා අන්තිමට මට නැති වෙලා එතෙන්දී මම හිස් වෙනවා. හිස් වීමේ පිළිවෙලකුත් තියෙන පුළුවන්. නමුත් අපිලෙවලට හිස් වුණොත් එහෙම එතනත් අපිට එතන සෞඛ්‍ය සම්පන්න වටපිටාවක් ඉතිරි වෙන්නේ නැහැ කියන එක තමයි මම අත්දැකීමෙන් දන්නේ. ඉතින් අර මම කියන කෙනා හොයන එක අපි හැමෝටම වැදගත්. ඒ තුල තමයි අර කිව්වා වගේ තමා වෙනුනොත් අනිකා වෙනුනොත් කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන අවබෝධයක් ලැබෙන්නේ කියලා මම හිතුවා.